අපේ කර්මාන්තයට අපේ ලංකාවේ යොදා ගන්න ප්‍රධාන දැව වර්ග දෙකයි තියෙන්නේ. සාමාන්‍ය විද්‍යාවේදී ඉගෙනගෙන ඇති සාමාන්‍ය පෙළට. ඒක බීජ පත්‍ර සහ දිවි බීජ පත්‍ර සහ ගැන කතා කරලා තියෙනවානේ. මුදු මුලක් සහිත හා මුදු මුලක් රහිත. ඔය දෙකනේ නේද? හැබැයි මුදු මුලක් සහිත දැව වර්ග විශාල ප්‍රමාණයක් තියෙනවා. මුදු මුලක් රහිත ඒවා දෙන්නේ කුළු ප්‍රමාණයක්. තල් පොල් පිටුල් දෝතුනේ ඔය කිනේ කි දමුණ වර්ගයට ඒවා තුන වර්ගයට අයත් වෙනවා. එහෙමනම් මෙන්න මේ දැව ගැන තමයි කතා කරන්නට වෙන්නේ. ඒකෙදි ප්‍රධාන වශයෙන් අපිට කතා කරන්න වෙන්නේ දී බීජ පත්‍රය ගැන. එහෙම නැත්නම් මුදු මුල සහිත දැව වර්ග පිළිබඳව නේද? මෙන්න මේ දැව වර්ග පිළිබඳව කතා කරනකොට එදා පාරම්පරික ශිල්පියා අපේ පාරම්පරික ඥානය මේ දැව වර්ග අපේ කර්මාන්තයේ තියෙන වැඩ අපේ කර්මාන්තයේ බොහෝ වැඩ ප්‍රමාණයක් තියෙනවා. මේ වැඩ අනුව වර්ගීකරණයක් කරලා තියෙනවා. හැබැයි ඒක අපිට නරකයි කියලා බැහැර කරන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් දැව දැන් මේ වැඩේට මූල දැන් ඔබට මේ ඩෙඩ්ලයින් එක කර්මාන්තයේ මූලිකතම අමුද්‍රව්‍යනේ දැව. මේ දැව පිළිබඳව දැන් අනිත් මම අහගෙන ගොඩාක් දේ කිව්වා. මේ දැව පිළිබඳව හොඳ අවබෝධයක් අපිට තියෙන්නට ඕන. එහෙම නැතුනොත් අපිට යන්න බැහැ. මොකද ඊට පස්සේ පාරිභෝගිකයත් එක්කනේ අපි ගැටෙන්නේ. පාරිභෝගිකයාට මේකේ හරි අවබෝධය දීලා හරි දේ කරන්නට ඕන. එදා පාරම්පරික ශිල්පියා මේ දැව වැඩාන වර්ගීකරණයක් කරා. උලෝව ජනෙල් වලට විශේෂිත මොකද අපේ තන ලංකාවේ දැව තිබුණා විශේෂිත දැව වර්ග කි. ඊට පස්සේ ගෘහ භාණ්ඩ වලට කිව්වා. වහල වැඩ වලට කිව්වා. කරත්ත වැඩ වලට කිව්වා. වාහන රෝලි පොඩි වලට කිව්වා. එතනදී කවුරු හරි දන්නවද දැන් උලෝව ජනෙල් වලට විශේෂයි කිව්වේ මොනවද දැන්? උලෝව ජනෙල් වලට විශේෂ දෑයක් තිබ්බා. එදා පාරම්පරික ඥානෙ. අදටත් ඒක බැහැර කරන්න පුළුවන් කමක් නැහැ. ඒක කියන්නම්. උලෝව ජනෙල් වලට විශේෂයි කො මිල්ල. මිල්ල නිය විශේෂයි. ඒකට හේතුවක් දැන් මිල්ල දැවය දැන් ඉස්සර දැන් වාගේ නෙමෙයි ඉස්සර දෙවල් බැඳේ මැට්ටෙන්නේ මේ පස්සත් එක්ක නිබඳ සම්බන්ධතාවයක් තියෙන ලීයක් තමයි මිල්ල කියන්නේ. අනිත් එක මේකට සරණේ සරිගිරීමක් කරනවානේ. දොර කියන අල්ලන්නේ සරණේ රෝලින්නේ. මේකට හේතු ආකාර සිදුරක්. ඒ කියන්නේ අලිස් කඩුවකින් සිදුරක් ඉල්ලලා තමයි මේ ස්ක්‍රූප් පැනේ අල්ලන්නේ. ඒතර මේ ස්ක්‍රූප් පැනේ බදලා අල්ලගෙන ඉන්නේ ඉටි සහිත බව, ගම් සහිත බවක් මේ දැවයට තිබුණා. ඒක නිසා තමයි මිල්ල විශේෂයි. දැන් අපි අයියලා දිනිකරුවෙන් මේ විදලානේ අල්ලන්නේ නේද? මෙඩිකල් යනකොට පියන ගැලවෙනවා. ඒ කියන්නේ ඒක වෙනම කතන්දරයක්. මොකද ඒ කොච්චර තාක්ෂණයේ දිනුනොත් ඒ පාරම්පරික ඥානයේ පැහැදිලිව ගන්න ඕන දේවල් අපි ගන්න ඕන. එහෙම නැතුනොත් යන්න බැහැ අපි. ඊට පස්සේ ආව මේකේ ආදේශනය. දැන් මිල්ල ඉග වෙනකොට මිල්ල වලට ආදේශනයක් ගන්නවා. මොකද මිල්ල ආදේශනය. කැටකාලේ හිටාලේ කියලා මම ජනමාන කිව්වේ මොකද? අවුරුදු 2500 කට ඉතිහාසයක් තියෙන කැටකාලේ ඊට ලංකාවේ. දැන් එදා පාරම්පරික මිනිස්සු ඉස්සර තමහර. දැන් අපි කොන්ක්‍රීට් වලින් ඕපන් එකක් ගන්න ඒ වගේ ස්ටෝප් ඔය ඇදුවේ ඔය කැටකලා අරටුව තමයි මේ කණු වලට දාලා තියෙන්නේ. මේක දිරන්නේ නැහැ. මිනිස්සු හිතුවා මේ ගෙට තියෙන ආදරේ නිසා තමයි මේක දිරන්නේ නැහැ. ඒක නිසා තමයි කැටකාලේ ගෙටාලේ කියලා වචනයක් ආවෙනවා. ඒක කියන්නේ හරි ඊළඟට දැන් ඒ දැන් හල් මිල්ල දැන් කරත්ත වැඩවලට ලෝඩ් වාහන වලට විශේෂයි කිව්වා හල් මිල්ල. ඇයි හේතුව? හේතුවත් ලංකාවේ තියෙන සුපිරිමලිය කිසිම රසයක් දෙන්නේ නැති මාංශ දික්කතට පිටලා තියෙන්නේ අඳුන් දෙන කතිය හොඳට තියෙන දැන් අඳුන් දෙන කතිය නම් මෙම පැද්දෙනවනේ වාහනත් පැද්දෙනවනේ ඒකට යෝග්‍යයි කිව්වා මල් මිල්. දැන් ගොඩක් දුරට ඔය රාපී රා පදම් කරනවා කියන රාපී පහදන්නේ මල් මිල්ල වලින්. ඒක නිසා තමයි හල් මිල්ල ඒ තැනක දැන් ඊට පස්සේ දැන් දැන් අපි කතා කරන්නේ දැන් නම් මේ කොහොමද තේක ගැන කතා කරන්නේ? තේක අපේ ලියන නෑ. තේක වල ලියෙන්නේ කොහෙද? අපේ රටේ පැහැදිලිවම දැන් ප්‍රධාන දැව වර්ග දෙකක් තියෙනවා. එකක්
රාණෝ කිව්වේ ඒක බීජපත් සහ අදින් බීජපත් සහක ඊට පස්සේ තවත් මේ මුදුන් මුලක් සහිත දැවවලා වවනහා වැවෙන කියලා දෙකක් තියෙනවා වවනහා වැවෙන වවනේවා තියෙනවා ස්වභාවිකව වැවෙනේවා තියෙනවා ස්වභාවිකව වැවෙනේවා තමයි ගුරුත පලු කුරිමාරෝ ඒ හැම එකක්ම වැවෙනේවා වවනේවා තමයි තේක මහෝගනි ඉපිලි පිලිපිලි විල වවන්නේ නැහැ ඒකත් වැවෙනවටම දැනවනේ ඕවා අපිට සුද්ධ දුන්නේ සුන්දර විදියට දුන්නට දුන්නේ මොකටද අපිව විනාශ කරන්න තමයි දැන් ගුරුම තේක දැන් අදටත් නුරුමේ ආනයනේ කරනවානේ ගුරුම තේක හැබැයි දැන් ප්‍රශ්නයක් වෙලානේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඉඩම් දීලා අක්කර ගණන් ගොවියන්ට දීලා මේව වැවුවානේ දැන් මොකද කරන්නේ දැන් ඕනද අලුතේ වවන්නේ නැහැයි කරනවා ඇයි හේතු එකක් පොළවේ තියෙන සාදේ ප්‍රබල ලෙස උරා ගන්නවා අනිත් එක පත්‍ර දැන් ගහක පොළ ටික වැවුනහම මේ පොළවට සංරක්ෂණයක් වෙන වේද වෙන්නේ නැහැ තරබල බව විච්චෙනවා ඊට පස්සේ පොළවල යටපත් තියෙන ඩස්ට් එක මේ ඩස්ට් එක ඇහි සුදෙන්න ප්‍රබල ලෙස බලපානවා මෙන්න මේ කාරණා තුන වෙනහර ගියාට පස්සේ තමයි මේ දැන් ඒක බවන්නේ අලුත් ඒ වෙනුවට කාය කියලා ඔය මහෝගනි කුලේ සාකයක් තමයි වවන් හැබැයි ඉතින් ඕන තරම් තේක තවම තියෙන මේකෙදි තියෙනවානේ එතකොට දැන් භූමියේ රැංගුන්නේ රැංගුන් තේක ලංකාවේ එක ප්‍රදේශයක වැටෙනවා ඔය මඩකලපු මඩකලපු තේක කියලා කියනවා ඊට පස්සේ ඉතිහාසෙත් අපිට පොඩ්ඩක් වාගෙන බලාගෙන යනකොට තපස්සු බල්ලුක කියන වෙලෙන්ද දෙන ලංකාවට ඇවිල්ලා තියෙනවා ඇවිල්ලා ගොඩ මෙහෙලා තියෙනවා ඒ කියන්නේ ඒ රටේ දේශගුණයට සමාන දේශගුණයක් අපේ රටේ මේ මඩකලපේ තියෙනවා හිතන්නකෝ අපේ රට ඒ තරම්ම සුන්දර රටක් නේ ලෝකයේ සියලුම රටවල් වල තියෙන ඒ දේශගුණික තත්ත්වයන් තියෙන ප්‍රදේශ අපේ රටේ තියෙන දේශගුණික සුන්දර රටක් තමයි දැන් අපිට ඉන්නේ පුතයි මොකද කරන්නේ නේද ඒවා අපි නිදුන්ති අපිට ඒවා හදාන්න පුළුවන් කමක් නැහැ හැබැයි අපි මානසින් හදා වැටෙන්නේ නැතුව අපි ශක්තිමත්ව අපේ ගමන අපි යන උත්සාහ කරමු එතකොට මෙන්න මේ දැවවල දැන් ඔබට දැව ගැනම තමයි මම කතා කරන්නේ මේ දැවවල තියෙනවා මේ දීපීජපත් සාකවල ඒක දීපීජපත් සාකනේ හැම එකම තියෙනවා විශේෂ ගුණාංග මොනවද මේ විශේෂ ගුණාංග මේවා එකක් දෙකක් තියෙන ඒවාත් තියෙනවා අනිවාර්යෙන් පහක් තියෙනවා ඒ පහම තියෙන දේව වර්ගයක් තියෙනවා මොනවද මේ ගුණාංග මේක නිසා තමයි දැව වෙනුවට මොන මාධ්‍යයන් ආවත් වැඩි කල්යන්න ඉස්සෙල්ලා ආපහු යන හැබැයි ලීය විරාජමාන හැමදාම වැඩ දැන් පහ එක කාලයක ආව යකඩ යකඩ කෑම කොටු එහෙම සීට්ටු දාලා අපේ අම්මලා ගත්තේ ඈ දැන් ගන්නවා ඊට පස්සේ ආව ප්ලාස්ටික් දැන් මොකද කරලා තියෙන්නේ ප්ලාස්ටික් ප්ලාස්ටික් උත් දැන් බමාරේට පුඩුවේ වාරනහම පුඩු වෙලා කැඩේ කැරි කඩනවා කාලයක් යනවා නිය එහෙම වෙන්නේ නැහැ මෙන්න මේ විශේෂ ගුණාංග ටික නිසා තමයි අනිත් ඒවට අභියෝග කරන්න බැරි වෙලා තියෙන්නේ මතක මතක තියාගන්න මේ විශේෂ ගුණාංග පහ ශක්තිය අලංකාරය හල් පැවැත්ම විවිධත්වය ඇගොම් දෙන ගතිය ශක්තිය අලංකාරය හල් පැවැත්ම විවිධත්වය ඇතුම් දෙන ගතිය ශක්තිය කියන්නේ මොකක්ද හයියෙන් ඈ හයිය ශක්තිය අලංකාරය කියන්නේ මොකක්ද ලස්සන විවිධත්වය විවිධත්වය කියන්නේ වයින ඇතුම් දෙන ගතිය බරක් හෝ පහරක් යොදලා ඉන් ඉවත් වූ විට ප්‍රපූර්ති ධර්පයට පත් වී දැන් අපි පොටකැලි දෙකක් උඩ ලෑල්ලක් තියෙන මේ ලෑල්ල දිගේ ගිහිල්ලා පහිනකොට ලෑල්ලක් තියෙනවා යකඩක් තමයි දෙන්නේ මොකද වෙන්නේ ඇලි එහෙම ඔන්නෝකයි කියන්නේ ඒ කල්ප ගන්න කියන්නේ ආනි කල්ප ගන්න ඉතින් ඒක ඒක දැවවල ඒකත් පැවැත්ම වෙනස් වීම වෙනවා මෙන්න මේ කියන කාරණා පහ ගැන අපිට අවබෝධයක් තියෙනවා නම් අපි යොදා ගන්න කාර්යය මොනවද කියලා තෝරා ගන්න विद्यात्मक
තරම් වටින ලීයක් ලෝකේ තියෙන ඕනෙම ලීයක්කට සිද්ධ වෙන හානි හැයක් හානි හැයක් තියෙන මේ අපි දැන් මේ 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 සමාගම මේ හැම කෙනෙක්ම උත්සාහ කරන්නේ මෙන්න මේ අපි කරන වැඩේ අපි යොදන දේ මේ හානි වලින් වළක්වා ගන්න මේ සංරක්ෂණය වෙන්නේ කරන් මෙන්න මේ හානි හැය අපි සිල්පේ ඉන්නතිය මේ මොනම මොන ඉහළ මට්ටමේ ඉඳලා ලකුණාත්මක தත්ත්වයේ දෙයක් උනත් පාවිච්චි කරාට වැඩක් නැහැ මේ අදාළ සංරක්ෂණය නේද මෙන්න මේ අදාළ සංරක්ෂණය කරගන්න අපිට අවබෝධයක් තියෙනවා මෙන්න මේ හානි හය ගැන අපි බලමු ඊට අරගෙන පස්සේ මේ හානි හය තමයි ඇදවීම ඇඹරීම පිපිරීම හැකිලීම භූමි හානි හා දී මේ කියන කාරණා හයට ගොදුරුන නොවන ලීයක් ලෝකේ නැත එදා ඕනතරම් ලී තිබුණ නිසා ඉක්මනින් ගොදුරුන ලීය අපි නරකයි කියලා අයින් කරා ඉක්මනින් ගොදුරු නොවන ලීය හොඳයි කියලා අපි වැඩට ගත්තා හැබැයි අද විද්‍යාත්මකව හොයාගෙන තියෙන ලීයකට එහෙම වෙන්නේ ඇයි කියලා ලීයකට එහෙම වෙන්නේ ඇයි එහෙමනම් ඒ ලීයකට එහෙම වෙන්නේ ඇයි මේ ලීයේ අනවශ්‍ය ජල ප්‍රමාණයක් තියෙනු කිව්වම අමුයි කියලා වතුරු අර සීග්‍රවල වතුර තියෙනවා අපිට පුළුවන් ලීයට ඕන විදිහට නෙමෙයි අපිට ඕන විදිහට මේ අනවශ්‍ය ජල ප්‍රමාණය ඉවත් කරගෙන වායු ගෝලීය අර්ථව කියන්නේ වායු ගෝලයේ යම් තෙතමනයක් තියෙනවා මෙන්න මේ වායු ගෝලීය තෙතමනයට සමාන කරගන්න වායු ගෝලේ ලීයට එන්නේ නැහැ ලීය වායු ගෝලයට යන්නේ එහෙම කරගෙන බලුවද මොන ලීයක් පාවිච්චි කරා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මේක මොකද ඔළුවේ තියාගන්න මොකද හේතුව සිල්පී මාසේ මොකද ඔබ තමයි පාරිභෝගිකයත් එක්ක විසුව ගැටෙන්නේ ඔබ කරන ඔබ කියන දෙයට හරියට ඇහුම් ගන්න දෙනවා ඔව් මොනවා කියුවා ඒක නිසා ඒ උත්සාහය ඒ අවබෝධය අපිට ලොකු අනිවාර්යෙන්ම දැන් ඊට පස්සේ කියයි දැන් ඉතින් ඔබ කරන්නේ අපි දන්නවා ඔබ क्रमे ඔය ලී විකුණන තැන් වල ලී අදල මෙහෙම හරහා මෙහෙම දාලා තියෙනවා නේද පොල් ලී එහෙම මෙහෙම තියෙනවා මේකත් එක පදම් කියන්නේ ක්‍රමයක් නෝ හරස් සතරේ බදින ලී අදල ලී එක හුලස් සතරේ සිකුවා පදම් කිරීම සල්ලියන්නේ ඔතන වැඩි ප්‍රශ්න තියෙන්නේ මොකක්ද නියදමක් යන්නේ හැබැයි මොකද හරස් එන්නේ හාලේ හාලේ තමයි අපිට අද ගහලා අපල හෙට බලු අල්මාරිය දෙන්න පායි මෙතනින් තමයි ඇනින්. හැබැයි අද විද්‍යාත්මක ඔයවට කොන තරම් ඒවා තියෙනවා මේ ග්‍රාමීය මට්ටමේ නැති වුණා. ඒ අපි කරනකොට අපිට යම් කෝගයක් මොබණිය කියලා පදම් කිරීම කියන කවබෝධයක් තියෙනවා. කොහොමද කරන්නේ? ඔව් වාතාශ්‍රය සිනහත පාවිතර වාතාශ්‍රයක් එන විශේෂ මඩුවක. මඩුවක ක්‍රමානුකූලව ලීටි කවුරන්න ඕන. ක්‍රමානුකූලව කියන්නේ සමාන්තර ලීටික්ක් කියලා අපි අරේ යෑරි නම් ලෑලි ටික දෙක ලෑලි කක්කුවක් කියන්න ඕන ලෑලි එකට ගැටෙන්න බෑ يعني ජලය වමාරු වෙන්න බෑ එහෙම වුණත් දැඩි කාලයක් යනවා ඉතින් සමාදාල් කාලෙකට ඉඳසක් තියලා අර ලී බාර වලටම සමාන්තර වනේ නැවත ලී පටි ටිකක් තියෙන හැබැයි ඒ ලී පටි අමු වේව වෙන්න බෑ වියලි පටි වමන එක ගණකම් ලෑලි තිබ්බා ආපහු වැවුන ඕම අඩි 10 ගණක් අවුරන්න පුළුවන් ප්‍රමාණය ඊට පස්සේ කාලයක් යනකොට මෙතනමනේ අරද ඔබ බලන්නේ කොහොමද බලන්නේ කොහොමද දැන් තියෙනවා බලන්න තියෙනවා ආව නැද්ද උපකරණයක් මොච් ක්ලික් එකේ කියලා මන්නේ මේ රුපියල් 2500 කියලා මේ සාමාන්‍ය කෝටි එකක් ගන්න පුළුවන් ඒක බෙදුම් පටු දෙයක් නේ ගැහුවාම එන තෙතමනේ තියෙන තෙතමනේ ප්‍රමාණය තියෙනවා ඉතින් අපිට වැඩි නම් තව ටිකක් කල් තියා ගන්න පුළුවන්. මම සාමාන්‍ය ලක්ෂණ ආකාරයක් දෙක 10ක් 12ක් අතර තමයි ඉදිරියට වෙන්න ඕන.
ඒකෙදි ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙන්න පුළුවන් දැන් අපි නම් මේ ආස්තකේනේ මේ නින්නේ නෑ වන්නේ මොනවද එක සති දෙකක් මේ විද්‍යාවකට හේතු කළා තේ කළා ටික තිබ්බත් හරිනේ හොඳට වෙන්න දැන් ඇතන දැන් මේම ගුණස් හතට ඕනම ලියක් අපපු ගාමු කරන්න තියෙන එකම දේ තමයි මේම මුලහට එකවන්නේ යන්නේ හැඹරෙන්නේ ඇදෙන්නේ නෑ